අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ඈවර කරලා මේ පක්ෂය අද ත්‍රිවිල් පක්ෂයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ සියල්ලටම හේතු වෙන මොකුත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මුලාමතක වීම. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති කරේ කවුද? කුමන බලවේගද? ඒ බලවේගවල අරමුණු මොනවද කියන එක අමතක කරලා තමන් නැවත වතාවක් කොහොමද බලයටපත් වෙන්නේ? තමන් නැවත වතාවක් ජනාධිපති වෙන්නේ කොහොමද කියන ඉලක්ක කරා වැරදි මාර්ගයක් ඔස්සේ ගමන් කරපු හින්දා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට තරු 20 වෙන තොරතුරු ලැබිලා තියෙනවා. බලන් හිටියේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරේ තියාගෙන මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ කට්ටිය යයි කියලා. අද මහින්ද රාජපක්ෂ මහත්මයා පොහොට්ටුවේ සමාජිකත්වයේ අරගෙන. ඒ වගේම නාමල් රාජපක්ෂ, කාංචන විජේසේකර, ඒ වගේම ඩී.වී. චානක වගේ මන්ත්‍රීවරු ගණනාවක්, ශෙහන් සේමසිංහ මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ කණ්ඩායමම තීන්දුව කරලා තිනවා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න. පොළොන්නරුවේ රොසාන් රණසිංහ මන්ත්‍රීතුමා පොළොන්නරුව දිස්ත්‍රික් පොහොට්ටු ලයිස්තුවත් හදලා ඉවරයි. හැබැයි මේ ලයිස්තුවේ කවුරුවත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අය නම් නැහැ කියලා ආරංචි වුණා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ සහෝදරයෝ ඡන්දෙ ඉල්ලනවා කියලා ආරංචි වුණා ඩඩ්ලි සිරිසේන මහත්මයා. ඒ වගේම එතුමාගේ දියණිය චතුරිකා සිරිසේන ඡන්දෙ ඉල්ලනවා කියලා අපිට තොරතුරු තිබුණා. එය ලෑස්තිලත් හිටියා. ඒ කවුරුවත් නැහැ කියලා ආරංචි පොහොට්ටුවේ ලයිස්තුවට. තමන් විසින් ගත්ත මේ වැරදි තීන්දුව නිසා තමන් විශාල අමාරුවක වැටලා තිනවා කියලා දැනිලා ඇති. දැන් අපිට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් අහන්න තියෙන ඔබට සතුටු වීද දැන් කියලා තමයි.